දවසින් දවස වාර්තාපොත අලුත් කරමින් සිටින රෝමන් රීන්ස් තවත් ලොකු වාර්තාවක් තැබීමට සමත් වෙලා තිබෙනවා. මීට පෙර WWE වල රෙස්ලර්ස්ලා 11 පමණක් තබන්න පුළුවන් වෙලා තිබුණු වාර්තා අතරට රෝමන් රීන්ස්ගේ නමත් සනිටුහන් කරලා තිබෙනවා. අපි එම වාර්තා මොකක්ද කියලා සහ රෝමන්ගේ තවත් වාර්තා කිහිපය ගැනත් අපි බලමු. පසුගිය අවුරුදු 3ක කාලයක සිට WWE ලා රෝමන් රීන්ස් සුපිරිම සුපිරි හීල් චරිතයක් ලබා දී තිබෙනවා. හැබැයි රූමර්ස් තොරතුරු වලට අනුව රෝමන් රීන්ස්ගේ ටයිටල් දෙකක් හෝ එකක් හරි ඔහු ඉදිරි කාලයේදී ක්‍රීඩා කරන මැච් වලින් අහිමි වෙන්න ඉඩකඩ තිබෙන බවත් වාර්තා වෙනවා. හරි දැන් අපි වාර්තා ගැන බලමු. අංක 1 ගුන්ටර්ගේ NXT වාර්තාවත් බිඳ දමන්නට රෝමන් රීන්ස් සමත් වෙනවා. WWE වල මොඩර්න් එරා නමින් හඳුන්වන NXT WWE ආයතනයේ තවත් බ්‍රෑන්ඩ් එකක් වන අතර NXT වල කලින් ගුන්ටර් සිටීමේදී ඔහු NXT United Kingdom Championship ටයිටල් එක දින 870ක කාලයක් තබාගෙන සිටියා. නමුත් වර්තමානයේ රෝමන් රීන්ස් ඔහුගේ වාර්තාවත් බිඳ දමමින් වර්තමානයේ WWE වල ඕනෑම බ්‍රෑන්ඩ් එක දිගම ටයිටල් රීන්ස් එක තබා සිටීමට රෝමන් රීන්ස් හැකි වෙලා තිබෙනවා. අංක 2 2021 සිට 2022 සහ වර්තමාන 2023 යන වර්ෂවල මුළු ලෝම අන්තර්ජාලය ඔස්සේ වැඩියෙන්ම සර්ච් කළ ද මොස්ට් Google රෙස්ලර් රෝමන් රීන්ස් වෙනවා. මෙහිදී රටවල් 35කින් මසකට ආසන්න වශයෙන් මිලියනයක් පමණ දැවැන්ත සර්ච් වොලියුම් එකක් රෝමන් රීන්ස් තිබෙනවා. මේ ලෝකයේ තිබෙන ඕනෑම මල්ලවපුර ආයතනවල සිටින රෙස්ලර්ස්වත් ඇතුළත් කරගෙනයි ලබාගෙන තියෙන්නේ. මේ තරමටම රෝමන් රීන්ස්ගේ සහ WWE ලෝලින් රෝමන්වට බැඳී සිටිනවා කියලා කියන්නට පුළුවන්. මෙම රටවල් 35 අතරින් වැඩියෙන්ම සර්ච් කරන රට ඉන්දියාව කියලා වාර්තා වෙනවා. මසකට ඉන්දියාවෙන් 673,000ක් පමණ සර්ච් වොලියුම් එකක් තිබෙන බවටද සඳහන් වෙනවා. අංක 3 1988 අවුරුද්දෙන් පසුව දීර්ඝ කාලයක් WWE ටයිටල් එකක් තබාගත් රෙස්ලර් නැමැති කීර්තියද රෝමන් රීන්ස්ට හිමි වෙනවා. මීට පෙර යුනිවර්සල් ටයිටල් එක වැඩි කාලයක් තබාගෙන සිටි බ්‍රොක් ලෙස්නර්ගේ වාර්තාව සහ WWE චැම්පියන්ෂිප් ටයිටල් එක වැඩි කාලයක් තබාගෙන සිටි CM Punk යන දෙදෙනාගේම වාර්තාවන් බිඳ දමා වර්තමානයේ WWE වල ඕනෑම බ්‍රෑන්ඩ් එකක සහ ඕනෑම ටයිටල් එකක් සඳහා ලෝංගස්ට් රෙයින් එක රෝමන් රීන්ස්ගේ රෙයින් එක බවට වාර්තා අතරට එක් වෙනවා. අංක 4 මෙම සියවසේ WWE චැම්පියන්ෂිප් ටයිටල් එක වැඩි දවස් ගණනක් තබා සිටි රෙස්ලර්ස් අතරින් සිව්වැනි ස්ථානය තමන් සතු කර ගැනීමට රෝමන් රීන්ස්ට හැකි වී තිබෙනවා. මීට පෙර දවස් 280ක කාලයක් තබා තිබූ JBL ගේ වාර්තාව බිඳ දමලා තමයි රෝමන් රීන්ස් මෙම වාර්තාව තබන්නට සමත් වෙලා තියෙන්නේ. මේ අනුව AJ ස්ටයිල්ස්, ජෝන් සීනා සහ CM Punk යන රෙස්ලර්ස්ලා තමයි දැනට රෝමන්ට ඉදිරියෙන් සිටින්නේ. දැනට AJ ස්ටයිල්ස් දවස් 371ක්, ජෝන් සීනා දවස් 380ක් සහ CM Punk දවස් 434 කාලයක් ටයිටල් එකට උරුමකම් කියලා තිබෙනවා. නමුත් මීට පෙර 1960 දශකවල බ්‍රූනෝ සමර්ටිනෝ 2803ක වැනි කාලයක් සහ බොබ් බැක්ලන්ඩ්, හල්ක් හෝගන් වැනි තවත් කිහිප රෙස්ලර්ස්ලා දින දහසකටත් වඩා වැඩි කාලයක් ටයිටල් එක තබාගෙන ඉඳලා තිබෙනවා. දැනට WWE විසින් ලොකු හයිප් එකක් රෝමන් රීන්ස්ට ලබා දෙමින් සිටිනවා. දැනට දවස් 336ක කාලයක් ටයිටල් එක තබාගෙන සිටින රෝමන් රීන්ස්ට තව දවස් 42ක් ටයිටල් එක රැකගන්න පුළුවන් වුණොත් AJ ස්ටයිල්ස්ගේ වාර්තාවත් බිඳ දමන්නට රෝමන්ට හැකි වෙනවා. අපි බලමු රෝමන් රීන්ස්ට එම වාර්තාව බිඳ දමන්න පුළුවන් වේවිද නැත්නම් තව කොච්චර කාලයක් ඔහුට ටයිටල් එක තබා ගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් යහළුවනේ රෝමන් රීන්ස්ගේ මේ වාර්තා අතරින් ඔබට හුඟක් කැමති වාර්තාව මොකක්ද කියලා සහ රෝමන් තව වාර්තා අතර ගියොත්ද හොඳ නැත්නම් ඔහුගේ ටයිටල් රෙයින් එක මෙතනින් අවසන් වුණොත්ද හොඳ කියලා කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් හොඳ වීඩියෝකින් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.